කුපාඩි මානසිකත්වයෙන් ගැහණියක මිනිසෙකු ජීවත් වෙනවද ඇඳේ නින්දේද එයාල මුකුළු කරනවද කියන එක බලන්න නෙමෙයි එතුමා එන්නේ. හැබැයි මේකේ ගෝඨාභය මහත්මයා පරදින්නම අවශ්‍යයි. අතරම රාජපක්ෂ මහතුරුන්ගේ දේශපාලනය ගත්තාම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජාභිෂේකේ එම නැත්තම් ජනාධිපති වුණායින් පස්සේ එතුමාගේ තිබූ මම පෞගිය කාලවල විග්‍රහ කර ඒක දීර්ඝ එකක් විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. කෙටියෙන් නක්ෂාස්ත්‍රයට සිද්ධාන්ත පැත්තක දාලා මම කතා කරොත් ඔහුට රජවීමේ භාග්‍ය තිබූ අවස්ථාවෙන් පස්සේ ඔහුගේ කේන්දරයේ දෝෂ සහගත තත්ත්වයක් ඉස්මතු වුණා. ඒ දෝෂ සහගත තත්ත්වය ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ලැබුණු රාජ්‍ය බලය ආපස්සට අගමැති හැටියට ආපහු එවලෙම උපන්ගේම බිඳ දමන්න සිද්ධ වුණේ. එහෙම නැත්නම් ලැබුණු පැත්තෙන් පුදුපු ගමන් කාපියකා කියලා ආපස්සට දෙන්න වුණේ. එතකොට මේ රාජපක්ෂ මහත්මයාගෙන් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනයේ ඒකවට කිසියම් සිද්ධාන්තකාරණ, ජ්‍යොතිෂකාරණ, ආධ්‍යාත්මකාරණ මේ නිජ භූමියේ රජවරුන්ගේ සම්ප්‍රාප්තිය පිළිබඳව පහළවීම පිළිබඳව ගත්තාම එතුමාට කිසියම් බලාපොරොත්තුවක් තියගත හැකි නාම රාජපක්ෂ මහත්මයාගේ සසින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ වගේම යෝෂිත රාජපක්ෂ මහත්මයාලාගේ ඔවුන්ගේ පරම්පරාවේ ඒ පරම්පරාවේ දේශපාලන අනාගත බලයක් ගැන උදාකරවීමක් ලබා ගැනීමක් හෝ ඊට ආසන්නව ඊට සමීප වෙලා සටනකට එහෙම නැත්නම් ක්‍රියාදාමයක නිරත වෙන්න. හැබැයි මහින්ද මහත්මයාගේ කාලේ ඒ පරම්පරාවේ ඔවුන්ගේ පවුල් පසුබිම තුළ ලැබෙන්න තියෙන රජකමේ බලය දැන් හීන වෙලා නැති වීගෙන යන කාලයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැදින් දැමීම මහින්ද මහත්මයයි නාම රාජපක්ෂ මහත්මයයි අතරට මේ ගලා යන්න නොදී ඒ සටන ඒ ක්‍රමයේ ඒ දේශපාලන මග දූරදර්ශීව කටයුතු කරනවා වෙනුවට සමකාලීන එහෙම නැත්නම් තමාගේ පරම්පරාවේ තමන්ගේ ජෙනරේෂන් එකේ මල්ලිව ඉදිරිපත් කළ රජකම ලබා ගන්නවා කියන එක නාමල් රාජපක්ෂ මහත්මයාගේ අනාගත දේශපාලනයේ බලයක් කිරුලක් පිළිබඳව තියෙන බලය ගැනීමට දෝෂයක් නිර්මාණය වෙනවා, බාධකයක් නිර්මාණය වෙනවා, ගැටලුවක් නිර්මාණය වෙනවා. එහෙම වුණත් ශිරන්ති මැතිනියට දාව ඔහු ඇයගේ කුසෙන් රජකුමරුකු බිහි කරනවා කියන මහින්ද රාජපක්ෂ මහත්මයා වන අපි ගත්තාම ඉතිහාස විදියට අර්ථකථන රජ සහ රජ බිසවනි, එහෙම නැත්නම් ජනාධිපති සහ ජනාධිපති ආරියාවනි, මේ දෙතනට දාව අනාගත තමන්ට තියෙන රාජ කිරුලක් ලබා දෙන්න ඕනේ මේ රාජ්‍ය තුල කියන සම්ප්‍රදාය න්‍යාය ඒ පරම්පරා ක්‍රමවේදේ එහෙම නැත්නම් ආපු අපේ ඉතිහාසයේ සම්ප්‍රදාය එට හානියක් බාධකයක් ගැටලුවක් වෙනවා. දේශපාලනේ නැති අවබෝධයක් නැති සංසාර වරප්‍රසාදයක් නැති ඒ වගේම විශේෂයෙන්ම මේ මහජනතාව ගැන ගත්තම රාජ්‍ය පාලනයකට පෙර සංසාරයේ භාග්‍යයක් හිමිවෙලා නැති පරිවාර සම්පත්තියක් නැති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතෙන්ට දාලා ඔව් හරහා රාජාභිෂේකය ලබාගෙන ඔව් හරහා පාලනය වෙනවා නම් ඔහු රාජනායකයා රටේ නායකයා කර ඔහු යටතේ පාලනය වුණොත් කෝටියක් දෝෂයන් ඉස්මතු වෙලා අර කියන මෞකුසේ තිබූ රජකුමරෙකු වීමේ රජකුමරෙකුට අවශ්‍ය ඒ තිබූ භාග්‍ය සම්පත්තිය කුසමේ කුසේ තියෙන තේජස් ශක්තිය හීන වෙලා දුර්වල වෙලා පහත වැටි මැකී යනවා. ඒකට හේතුව බාප්පගේ යටතේ තමන්ගේ ඉතුරු කාරණාව කරන්න වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඊගාව වැදගත්ම කාරණාව තමයි රජෙකු නැවත ඔහුගේ රාජ්‍ය අහිමි වෙලා තමන්ගේම පරම්පරාවේ කෙනෙක් යටතේ ඔහුගේ අණ දෙන්නෙක්ගේ යටතේ ඔහු සේවකයෙක් සේවාදායකයෙක්ට අගමැති අරගෙන ඔ කවුරු කිව්වත් විධායක අගමැති කියලා මේ රටේ රාජනායකයා වෙන්නේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා. ඒක මහින්ද මහත්මයාට ඒ ගත්තොත් ඒ තනතුරු ඉන්නවා නම් එයින් තමන්ගේ පුත්‍රයාගේ අනාගත මේ ස්වභාවිකව ආධ්‍යාත්මිකව දේශපාලනික ගමන් මගේ නක්ෂාස්ත්‍රයට අනුව දෝෂ සාධකයි බාධකයි
එහෙම වුණොත් ඔවුන්ගේ අනාගතයේ පුත්‍රයෙක්ගේ රාජාභිෂේකයක් පිළිබඳව ශිරන්ති මෙතුමියට තියෙන බලාපොරොත්තු ආසාව සියලු දෙයින්ම කඩා සුළු විසුණුළු වී ගිහින් එය නැවත වෙනත් පැත්තකට හැරවෙනවා. ඒ භාග්‍ය තවදුරටත් තියෙන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රාජ අභිෂේකය එහෙම නැත්නම් ජනාධිපති වීමක් නොවෙන්න ඕන. එහෙම වෙන තරමට නාමල් රාජපක්ෂ මහත්මයාගේ දේශපාලනික කාරණා කෙසේ වෙතත් ආධ්‍යාත්මික නක්ෂාස්ත්‍ර කාරණාවට අනුව මෞකුසින් බිහි වුණු ඒ ලැබිණු සංසාරික වරප්‍රසාද භාග්‍ය ඔහුට තවතුරටත් රැඳෙයි. තවත් වැදගත් කාරණාව තමයි රාජපාලකයෙකුට සංසාරේ රජකම් කරපු පුරුද්ද ධර්මානුකූලව ගත්තොත් ඔහු තුළ තියෙන්න ඕනේ රජෙක් වීමට නම්. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සංසාරේ රජකම් කරපු පුරුද්දක් ඒ පුරුදු බවක් නක්ෂාස්ත්‍රයේ ඔහුගේ හඳහන තුළු කරපු බවක තහවුරුවක් ඒ නක්ෂාස්ත්‍රයේ හඳහනේ නැහැ. නමුත් රජ කුමරෙක් වෙලා උපත ලබන්න නාමල් රාජපක්ෂ මහත්මයාට ඒ රජ බිසෝකගේ මෞකුස උපත ලබන්නත් රජෙකුට දාව අදටත් අතිශය ජනප්‍රියභාවයක් තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාට නූතන දුඩුගැමුණු විරුදාවලියක් ගත්ත එක බොරුවට හෝ ඇත්තට එවන් පියෙකුට දාව පුත්‍රයෙක් වෙලා වැඩිමල් දරුවා වෙලා උප්පත්ති ලබන්න ඔහුට මෝරාපු පිනක් තියෙනවා. ඒ පින අඳුරු වෙයි, ඒ පින දුර්වල වෙයි, ඒ පින අන්ධකාරයේ ගිලී යන්න පුළුවන්. මේ කරන අදූරදර්ශී දුර්වල දැක්ම නිසා මේක මම රාජ්‍ය පාලනයකදී රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට කරන තරවටු අවවාදයක්. මේ ඔබලාගේ යන්න තියෙන ස්වභාවය වෙනස් කරනවා, මේ ස්වභාව ධර්මයට අනුව ලැබෙන්න තියෙන පවුලට රිද්මය වෙනස් කරලා කෘතිමව රජෙක් නිර්මාණය කරන්න දඟලනවා නම් ගලා යන්න තියෙන ක්‍රමවේදයට ඉඩ නොදී ඒට දෛවයට අභියෝග කරමින් ලබන්න තියෙන ක්‍රමවේදයට අභියෝග කරමින් ඔබලා රාජපාලනයක් උදුරාගෙන වෙනත් කෙනෙක් හරහා ගන්න හදනවා නම් එයින් වෙනත් කෙනෙක් හදා මේ රජකම ලැබුණෙන් පසුව නැවත විපක්ෂ නායක වුණාට කමන්නේ නැහැ. කෙනෙක් යටතේ තනතුරු දරමින් වැඩ කරන්න ගියොත් එය රජෙකුට දෝෂ සහගතයි, දුර්වල සහගතයි. එතනින් රාජපක්ෂ දේශපාලන ගමන් මගේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් නාම රාජපක්ෂ මහත්මයාට ආධ්‍යාත්මික කරන්න අසාධාරණයක්, දුර්වලකමක්, වරදක් ඔවුන්ගේ අනාගත ගමනට ලොකු ප්‍රශ්නක්. එතකොට ඔබගේ අහයි මගෙන් චමල් රාජපක්ෂ මහත්මයාට ඔබ කිව්වනේ රාජ අභිෂේකයක් ගන්න පුළුවන් රාජ්‍ය බල ඇතින. ඔව්, ඒ සමකාලීන වුණත් ඒක නොවෙන්ට තමයි වැලක්වුණේ. මේ වෙන කෙනෙක් දම්මලා ඒක ස්වභාවයෙන් වෙන දෙයක්. ඒ ඔක්කොගේම කාරණාව නාමල් රාජපක්ෂ මහත්මයා ස්වභාවිකව ධර්මයෙන් දකුණෙන් කුමරෙක් උප්පත්තිය ලබවලා ඒ රාජපාලනයක් සඳහා අනාගත ගමනකට එන ගමනක්. හැබැයි මම තාම කියන්නේ ඔහු කිරුළු ලබනවද නැද්ද කියන එක. නමුත් ඔහුගේ ගමනට ආශිර්වාදයක් වෙන තමයි මේ රජකම චමල් මහත්තයාට ඉඩ නොදෙන්න ස්වභාව ධර්මය හරස් කරන්නේ. හැබැයි මේකේ ගෝඨාභය මහත්මයා පරදින්නම අවශ්‍යයි. නාමල් මහත්මයාගේ ආධ්‍යාත්මයට අනුව තවත් ගොඩාක් කරුණු කාරණා තියෙනවා එලි කරන්න, නැතුව පසුවට එලි කරන. අතිශය ගැටළු සහගතයි නාමල් රාජපක්ෂ මහත්මයාට මේ ලැබෙන දේශපාලනික වශයෙන් ඔවුන්ට තාවකාලිකව පුංචි පුංචි සහන ලැබෙයි, බලය ලැබෙයි, තනතුරක් ලැබෙයි. නමුත් ඊට වඩා ඔබ හිතන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්මයා ධීවර ඇමතියට කලින් කොහේ ඉඳපු කෙනෙක්ද? මේ චන්ද්‍රිකා මහත්මයාගේ අරහ මතුවෙලා ඉක්මනට රාජකම ලැබෙන්නේ කොහේදී හිටියේ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කොහේ පක්ෂයකද හිටියේ රජකම ලැබෙන්න තාවකාලිකව? හරි, නාමල් රාජපක්ෂ මහත්මයාටත් කලට වෙලාවට ඒ වටපිටාව සකස් වෙලා ඉස්මතු වෙන්න නම් මේ දෝෂයක් බවට මේ පරිවර්තනය කරගත යුතුම නැහැ. එහෙම වුණොත් අඳුරේ ගිලී යයි, ඉස්මතු වෙන්නේ නැති වෙයි. පළවෙනිම මතක තියාගන්න ඕනේ ඔය කාටත් වඩා ප්‍රතාපවත් ඔහුට කෙලින් ඍජුව තීන්දුව ගන්න පුළුවන් හරි ඍජු නායකයෙක් වෙනවා. එක එක ඔහු ගැන තව පසුවට ගොහෝ දේවල් කියනන් ඔහු කවුද කියලා. ඔය කවුරුත් නොකරපු තීන්දු ගන්න කෙලින් කොන්දක් තියෙන නායකයෙක් වේවි. මං ඔබට පැහැදිලිව කියන්න ඕනේ මේ මතුපිට බලලා තමා දකුණු ආසියාතුවේ දේශපාලනේ හරි ප්‍රාථමිකයි ඡන්දෙ දුන්නේ. මූණ බලලා, හැසිරීම බලලා, කතාව බලලා. හැබැයි පුද්ගලයෙක්ව මතුපිටින් මනින්න බෑ. මෙතුමා කියන කාරණාව මේ බල්ලෙක් කතාව නම් ඔබතුමා කියපු එහෙම දෙයක් නම් කියලා නෑ. ඒක මේ මාධ්‍යයෙන් වචන දාලා මඩ ගහන්න කරපු කතාවක්.
මං එක කාරණා කිපයක් කියන රාත්‍රියේ අවදිව වෙස්සලාගෙන එයින් අදහස් කරන්නේ ඔහු මොකද්ද රාජමාලිගාවක ඉඳලා සැප විඳලා මම ඔබගේ සල්ලි වලින් සැප විඳිනවා වෙනුවට ඔබත් එක්ක ඔබ දුකින් ඉන්නවද සතුටින් ඉන්නවද කියලා මං හොයලා බලන්න සූදානම් එදා අතීතයේ රජවරු වගේ මමත් කිසියම් වෙස්සලාගෙන හරි නොකිය එකපාරට ඔබ ඉන්නව මහජන සාමාන්‍ය මිනිසෙක් විදිහට ඔබ ගාවට ඇවිල්ලා එන්න කැමති කියලා ඔබ දන්නවා දැන් මේ ඕස්ට්‍රේලියාවේ අගමැති ඊයේ පෙරේද දැක්කා සෝෂල් මීඩියා එකේ වතුරා දිනවා ග්‍රවුන්ඩ් එකට ඒක තමයි දියුණු ලෝකයක් එක්කම ජනතාවාදී නායකයෝ කරන ක්‍රියාව දෙවෙනි කාරණාව තමයි මේ ඔහු එතුමා ඒ කතාවෙන් කියන්නේ ඉතාම නම්මශීලී මට ලොකුකම් මහා පුහු මාන්නවල් මාතුල නැහැ කියන එකයි කියන්නේ ඒකව කාරණාව තමයි රාත්‍රියට ගෙදරට ඇවිල්ලා ඔබ දිහා බලනවාද කියන එකෙන් අදහස් කරන්නේ මේ වැරදි අදහසක් නෙමෙයි ඒ කියන්නේ ජනතාව නාගරිකව දවල් කාලයේ තියෙන කාර්යබහුල එතුමාගේ රාජපාලනය කරන ගමන් විවේකීව හවස් යාමේ රාත්‍රිය කියන්නේ හවස අඳුරේදී අඳුර ගන්න බැරි විදිහට යම් යම් ගම්මාන මට්ටමින් එතුමා ගිහිල්ලා බලනවා මිනිස්සු කෑවද මිනිස්සු බීවද මිනිස්සු හඬවා කඳුලෙන් දින්නේ මිනිස්සු හරියට සැනසීමෙන් ඉන්නවද අසාධාරණ වෙලාවද ඒ පළාතේ මොන හරි රාජපාලනය වෙන්නේ නැද්ද මේ විදිහට ඒක ඇවිල්ලා රාජනායකයෙකුගේ වගකීම සමහර පළාත්වල තියෙනවා මාධ්‍ය වාර්තා කරපුවාම තමයි දන්නේ කොහොක්ක ගෙඩි කාලා දරුවෝ මරුණා කියලා. ඉටිකොල වට කරගෙන ඉන්නවා. කවුද කතා කරන්නේ? කවුද මේ මිනිස්සුන්ගේ සරණක් ගැන බලන්නේ? එහෙම අහිංසක මිනිස්සුන්ගේ දුක සප හොයා බැලීම වරදක් නෙමෙයි. එහෙම ඒක වරදක්ද? එතුමා ඒකෙන් අදහස් කරන්නේ ඒ කතා ශෛලියෙන් අදහස් කරන්නේ ඔබ එතුමා පුළුවන් තරම් සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවමින් මේ රාජපාලනය කරලා ජනතාවාදී නායකයෙක් විදියට ඇත්තටම ඔබලා සැනසීමෙන්ද ඉන්නේ ඔබලට අඩුපාඩු තියෙනවද ඇත්තටම සමාජයේ ප්‍රාථමිකව මාධ්‍යෙන් ඉදිරිපත් වෙන්නේ ගැටලු මොනවද ඇත්තටම පොඩි මිනිහාට මේ ඉස්සරහට එන්න ක්‍රමවේදවල තියෙන මොකද්ද ගැටලු මොකද්ද පොඩි මිනිහට තියෙන ප්‍රශ්න පිළිබඳ හොයා බලනවා කියන එකයි ඒකේ අදහස එහෙම නැතුව මේ හිනස්සන කතා නෙමෙයි ඒක සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නේ කැත්ත ඉතාම මජර ක්‍රමයට සාමාන්‍යයෙන් මේක භාවිත කරන්න හොඳ වචන නෙමෙයි කුපාඩි මානසිකත්වයෙන් ගැහණියක මිනිසෙකු ජීවත් වෙනවද ඇඳේ නින්දේ නැද එයාලා මුකුළු කරනවද කියන එක බලන්න නෙමෙයි එතුමා එන්නේ එතුමාට එහෙම මානසික රෝගයක් නැහැ එතුමා එන්නේ දරු පැටව එක කාලා බීලා යම් මට්ටමක සැනසීමෙන් ඉන්නවද ගියත් දොරක් හදාගත්තද ඒක එතුමාගේ තාත්තගෙනුත් ආවා ගමනේ යන ගම වාහනේ නවත්තන්න කියලා එකපාරටම දරුවෙක් පඩාගෙන එළියට ඇවිල්ලා කෑවද බිව්වද තාත්තා මොකද කියලා රාජපාලනයට කතා කරලා ඒ ගම්මුන් වල අඩුපාඩු හෙව්වා. හදට ගමක් ගමක් ගියක් ගන්න යනවා. ඉතින් ඔබටත් මටත් සාමාන්‍ය පන්තියේ දුක අඳුරන දුක විමසන මිනිස්සෙක් නෙමෙයි දෝන. ආ වන්දිබට්ට දේශපාලනයක් හා වලව් දේශපාලනයෙන් අපි මිදෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාලාගේ දේශපාලනේ තිබ්බේ වලව් පැලැන්ති ක්‍රමයට. මහින්ද මහත්මයාලාගේ දේශපාලනේ තිබ්බේ වලව් පැලැන්ති ක්‍රමයට. ඉතින් මෙතුමා ජනතාවාදී නායකයෙක් මහතර මොහොමඩ් ඒකට හොඳ උදාහරණයක්. ලීක්වන්ලා හොඳ උදාහරණයක්. ඒ විතරක් නෙමෙයි. බලන්න ඕස්ට්‍රේලියාවේ දැන් ඉන්න අගමැති. සමහර මතක තියාගන්න ඕනේ මේ යුරෝපයේ අගමැතිලා පාර්ලිමේන්තුවට යන්නේ ට්‍රේන් එකේ. බයිසිකලේ. ඒ තරම් සරල වුණා. ඒ අනාතරේ අහනවා කොච්චියේ බස් එකේ මගතට ඔබට ප්‍රශ්න මොකද? එහෙම තමයි ජනතාවගේ ප්‍රශ්න අඳුරගන්නේ. ඉතින් මෙතුමත් එහෙමයි කියන්නේ. මෙතුමාගේ භාෂාවෙන් මෙතුමා කියන්නේ ගේකට දොරකට ඇවිල්ලා මං ඔබගේ ගාවට ඇවිල්ලා කකුල් දෙක ගාවට ගිහ ඇවිල්ලා කියලා කියන්නේ මේ කකුල් දෙක අල්ලන්න යනවා කියන එක නෙමෙයි. ඔබලා ගාවට මම එනවා කියන එකයි අදහස් කරන්නේ. ඉගෙනගෙන හොදවට දුක් මහන්සිලා රස්සාවක් ගන්න පොලිමි හිටපු සංස්කෘතිය නැති කරනවා කියන එක. බුලත් දීලා දේශපාලඥයන්ට පගාව දීලා රස්සාව ඉල්ලන සංස්කෘතිය නැති කරනවා කියන එක වරදක්ද? ඔබේ දුක ගිහිල්ලා කොළඹ කට්ට කාලා 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 බස්සල නැගලා පාන්දර ගිහිල්ලා පොලිමි දලා කාර්යාලයේ දුක කියනවා වෙනුවට ඔබේ ප්‍රශ්න අහන්න ඔබේ කෙදෙට්ට එනවා කියන ඒ සංස්කෘතිය වෙනස් කරනවා කියන එක කියන්න. ඒක හරි අවාසනාව මේ රටේ බහුතරයකට මේ වගේ අපේ ගැන හිතන අපේ පන්තියේ නායකයෙක් රජ වේ කරවා ගන්න වෙනුවට මේ තරම් පහර ගහන්නේ වන්දි බට්ට ගෝත්‍රවාදී දේශපාලනය. මම එක වචනයක් කියන්න කැමති වහල් දේශපාලනය. අර කියමනක් තියෙනවා ඔබ වහල් භවෙන් මිදෙන්න නම් ඔබ වහලෙකු බව අවබෝධ කරගෙන ඉන්න ඕන. නක්ෂාස්ත්‍රයට අනුව මේ රටේ මොන වාර්තාවල් ආවත්
මේ රටේ ඊගාව ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයා කොහොමද කියන්නේ කියලා සිද්ධාන්ත කරනු කියන්නේ වෙලා නැහැ සීමිත වෙලාවක් නිසා එතුමාගේ කේන්ද්‍රීය තින ග්‍රහ මට්ටම ඉදිරියේදී නැවතත් මම දෙවෙනි වීඩියෝ එකෙන් මම සිද්ධාන්ත කරනු කීපයක් කිව්වා අනාගතේ මම බලාපොරොත්තු වෙනවා ප්‍රධාන නාලිකාවක සංවාද සටන සිරස සටන වගේ වැඩසටහනකදී ජෝතිර්ය න්‍යායට අනුව සිද්ධාන්ත කරුණුත් එක්ක දැනට එළියට දාන්න නැත්නම් මොකද මේ වීඩියෝ බලමින් ගොඩාක් ජෝතිර්වේදීන් ඉන්නෝ ඒ සිද්ධාන්ත කරුණු එළියට දාන්නේ ඒ අනුව කොහොමද එයා ජනාධිපති වෙන්නේ කියන එක මම කියන්න සූදානම් සිද්ධාන්ත කරුණු සමග නක්ෂාස්ත්‍රයට අනුව තියෙන කරුණු සමග මොන යෝග දුදා වෙලා තියෙන්නේ මොන දසා කාලවලද මොකද්ද පාර්ලිමේන්තු කේන්දරෙන් කියන්නේ මොකද්ද ලංකා කේන්දරෙන් කියන්නේ මොකද්ද ප්‍රතිවාදියාගේ කේන්දරෙන් කියන්නේ මොකද්ද ජන්ම හිමියාගේ කේන්දරෙන් කියන්නේ මොකද්ද සහයෝගයෙන් දෙන අයගේ කේන්දරවලින් කියන්නේ මොකද්ද මේ මේ තත්කාල කේන්දරෙන් කියන්නේ මොකද්ද මැතිවරණේ දිනේ වෙලාවේ කියන්නේ කියන එක ඉතාම පැහැදිලිව ඉතාම සංක්ෂිප්තව මම එදාට මගේ තර්කය ඉදිරිපත් කරන්න සූදානම් ඕනෑම ඔවුන් ගෙන්නන ජෝතිර්වේදියෙකු සමග ලාබාල අඳබාල නිකම් මෝඩ වාචාල දොඩවන ජෝතිර්වේදීන් එක නෙමෙයි මගේ ස්ටෑන්ඩඩ් එකේ අය ගෙන්නයි එදාට මම කතා කරලා කියනවා මොකද්ද මෙයා හේතුව ජනාධිපති වෙන්න කියලා මතක තියාගන්න මගේ මීට අවුරුදු 5කට කලින් යම් වචනයක් කියන අන්තර්ජාලයේ තියෙනවා අද වෙනකොට ඒකට ගැළපීමක් තියෙනවා වෙනසක් නෑ හෙටත් මම තියෙනවා අනිවාර්යයෙන්ම කිව්ව වචනේ ඒ විදිහමයි මේ රටේ ඊගාව ජනාධිපති හදියට අභිෂේක ලැබනවා දිවුරුම් දෙනවා පිළිගැනීමක් කරනවා ජයග්‍රහණ ලැබනවා ඒකාන්තයෙන් මේ රටේ දුප්පත් මිනිහා ගැන හිතන පීඩිත පන්තිය නියෝජනය කරපු මේ රටේ සිවුදිග මහජනතාවගේ කඳුළු පිස දමිය හැකි මේ රටේ බොහෝ දශක ගණනාවක් පරම්පරා වශයෙන් දුකට පත්වෙන හිටිය ඒ දුකින් මුදවා දමන කඳුළු පිස දමනන ඔබේ පන්තියේ අපේ පන්තියේ රාජනායකයෙකු හැටියට ඉතිහාසයේ මෑත යුගයේ කිසිදු රාජනායකයෙකු ක්‍රියා නොගල ලෝක නායකයන්ගෙන් පසසුමට ලක්වෙන ඉතාම බොහොම සංවේදී නිහතමානී නායකයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණේ ලබනවාමයි 17 වෙනකොට මේ රටේ ජනාධිපති. පළවෙනියට කියන්න ඕනේ මේ වැලෙන අනාවැකි කියලා නෑ. කෙලින් නිශ්චිතව කියලා තියෙන්නේ. කෙලින් නිශ්චිතව කියලා තියෙනවා. ඒව ඔක්කොම බලන්න පුළුවන්. මට වැරදිලා නෑ. වැරදින්න අනාවැකි කියන්නේ. එහෙම අපට ගියට කියන්නේ. එතකොට එහෙම වෙන්නේත් නැහැ. හැබැයි ඔබ උපකල්පනය කරලා කියන්න කියනවා නම් නිකමට හරි දැනගැනීමට ඉන්ට්‍රස්ට් එකට එහෙම නැත්නම් දැනගැනීමට ඒ වගේම ප්‍රතිවාදියන්ගේ සැනසීම වෙනින් සහනය වෙනින් ඔවුන්ගේ පොඩි ජොලියක් ආස්වාදයක් වෙනින් එහෙම කියනවා නම් හොඳයි. මම එහෙම හිතලා කිව්වොත් එහෙම පරාජයක් වෙනවා අරයා ජයගන්නේ එහෙම නැත්නම් ගෝඨාභය මහත්මයා කියලා. නක්ෂාස්ත්‍රයට අනුව එහෙම තීරයක් නැහැ. නක්ෂාස්ත්‍රයට අනුව ඔව් ජය ගන්නවා කියලා කියපු අයගේ තරකත් නක්ෂාස්ත්‍රයට අනුව තරක නෙවෙයි ඒවා බොළඳ නිකන් ඒ කඳුරේ හිටගෙන කියන වාචාල කතා කෙසේ හෝ වේවා ඒ වගේම දුර්වල කතා එහෙම නොවි ඔබ කියන විදිහට එයා ජය ගන්නවා කියලා තමයි මම මොකද කරන්න කියනවනම් ඉතාම සරල පැහැදිලි මෙතෙක් කාලයක් මට වැරදිලා නැහැ එහෙනම් මේක වැරදුනේ වැරදුනාද එහෙම ජය ගත්තේ කොහොමද කියලා ස්පර්ශ නොවූ ඉසව් තිබෙනවා නම් අධ්‍යයනයේ දුර්වලතා තිබෙනවා නම් ඒ නැවතවතාවක් මම ඒ එහෙම කඩතොළු වුණා කියලා හිතන තැන ඉඳලා අධ්‍යයනය කරන්න සූදානම්. මොකද මේ රටේ ඉංජිනේරියෝ එකවතාවක් වුණාට පසුව සාර්ථක වෙනවා. මේ රටේ වෛද්‍යවරු එකපාරක් එහෙම වුණාට නැවත සාර්ථක වෙනවා. ඉතින් මම නක්ෂාස්ත්‍රවේදී කැටියට ඉතාම පැහැදිලිව කියන එහෙම වෙන්නේ එහෙම වුණොත් මම නැවත අධ්‍යයනය කළා නැවත මගේ කටයුතු කරගෙන යනවා. ඔබ බලාපොරොත්තු වෙනවා මගේ මම වෙඩි තියාගයි එල්ලිලා මෙරි දාගිනියයි එහෙම කරන්න. ඒ ජෝතිර්වේදීන් අතරදී මම හොඳ දැක්මක් ඇති සබුද්ධික මනසකින් එහෙම නැත්නම් ප්‍රාමාණික දැනුමක් ඇති මේ විෂයපති පිළිබඳව පළල් පුළුල්ව හදලා හදාරීමකින් මගේ ක්‍රමය සමාජගත කරලා නැති හැම වෙලාවම මගේ මූලික සිද්ධාන්ත කාරණා හඟවගෙන
අවශ්‍ය කරුණු පමණක් සමාජයට දෙමින් දෙමින් මගේ අනන්‍යතාවය රකගෙන මම අභ්‍යන්තරයේ මගේ ශාස්ත්‍රයේ හැකියාව රකගෙන වැඩ කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මට වැරදිලා නැහැ. නමුත් නැවතත් ඉදිරියටත් ඔය කටයුතු කරයි යන්න. ලියලා තියාගන්න. එක, මේ රටේ බුද්ධ ශාසනයට මේ මෑත යුගයේ රජ කෙනෙක් නොවුණු රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙමින් බැබලෙන යුගයක් වේ. දෙක, ඍජුව වැඩ කරන නායකයෙක් වේ. තුන, දුප්පත්කම නැතිකරන ලෝක නායකයෙකු සමග කටයුතු කරාවි. හතර, ආර්ථිකය දියුණු කරමින් විශේෂයෙන්ම අපේ මේ අපනයන ආර්ථිකය ගොඩනගන්න ඔහු ශක්තිමත් දායක වේවි. විශේෂයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ සහ කරන කටයුතු වල විශාල වෙනසක් සිද්ධ වෙනවා. වගේම අවංක දූෂණේ නැති හොරකම් වලට ඍජු තීන්දුව ගන්න කෙලින් නායකයෙකු ඔහුගේ ඍජු තීන්දුව හරි කාටත් නැමෙන්නේ නැතු. විශේෂයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව බෞද්ධකම සිංහලකමට ඔහුගෙන් ඉතාම විශාල ඍජු තීන්දුව වලින් හොඳ ඔහුගේ රාජපාලනය තුළ ආරක්ෂාවත් ආර්ථික දියුණුවත් ආගමික බබලවීමත් එක්කම මේ රටේ ආර්ථික සමාජීය දේශපාලනික වෙනත් මානයක් වෙනත් ඉසව්වක් වෙනත් මගකට යොමු කරાવි. ඒ හරහා සියුදිග ජනයා ඔහුගේ රාජ්‍ය පිළිගනිවි, ඔහුගේ ක්‍රමයේ පිළි අරගෙන නවතාවතාවක් ඔහුට ආයාචනා කරાવි. නවතත් ධූරයක් කරා ඔබ ඉල්ලන්නේ එන්න අපිත් එක්ක කටයුතු කරන්න කියලා. මම එක සහතිකයක් දෙන්නම්. මුස්ලිම්වරුන් ඔවුන් තමයි දේශපාලනය කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දැක්ම අනුව, ඔහුගේ නක්ෂත්‍රයට අනුව, ඔහුගේ හිත ගැන කියවන්න මට පුළුවන්, ඔහුගේ ගමන ගැන කියන්න පුළුවන්. එනම් ඉතා මෛත්‍රීපාල සිස්සේන මහත්මයාලා, මහින්ද මහත්මයාලා ගැන අනාගතයේ අවුරුදු 5කට කලින් කිව්වා නම් මම එක වචනයක් සාතික කරලා කියනවා. මුස්ලිම් ප්‍රජාවට ඕන විදිහට දඟලන්න මෙතුමත් එක හම්බෙන්නේ. අපේ ජාතියට හානියක් වෙන අන්‍ය ජාතිකයන්ට කිසිදු දෙයක් මෙතුමාගෙන් කරන්න හම්බෙන්නේ නැහැ. හැමෝටම යහපත් සාධාරණ විදිහට ජීවත් වෙන අවකාශය ලැබෙයි. හැබැයි අපේ ජාතියට මෙතුමාගෙන් අන් කවදාවත් නෝ විරු ආයුරින් සිංහලකම බෞද්ධකම රැකෙන තීන්දුව ගනි. ඒක අද පේනවට වඩා අනාගතේ ඔහු ඔප්පු කරයි.